ආයුබෝවන් දුවේ පුතේ මම දැන් ඔයාලට මේ කියලා දෙන්නේ හත ශ්‍රේණිය දෙවන බස දෙමළ දෙවනි පාඩම එහෙනම් ඔයගොල්ලෝ පොත් අරගෙන සූදානම් වෙන්න බලන්න දෙවනි පාඩම මොකද්ද මේ ලියලා තියෙන්නේ වනම් වනම් කියලා කියන්නේ මොකද්ද වනම් කියන්නේ කැලෑවට කැලයට හොඳයි ඔන්න ඔයාලට වනාන්තරයක ලස්සන පින්තූරයකුත් දීලා තියෙනවා බලන්නකෝ ආ මොකද්ද මෙතන තියෙන්නේ කඩම් පාත්තු කලඳුරියාඩු හෝ කඩම් මේ පින්තූර බලලා සාකච්ඡා කරමු පාත්තු බලලා කලඳුරියාඩු හෝ සාකච්ඡා කරමු බලන්නකෝ මේ පින්තූරේ කවුද ඉන්නේ කියලා ආ මේ කවුද මේ මේ කවුද මේ වඳුරෝ නේද වඳුරොන්ට දෙමළෙන් කියන්නේ මොකද්ද කුරංගුගල් අන්න හරි එතකොට මේ මල් නේද පූ පූකල් මේ ගසකුත් තියෙනවා මරම් කුරුල්ලෝ පරවේහෙල් තරු තරු වලට මොනවද කියන්නේ ඔව් එතකොට වනාන්තරයේක ලස්සන පින්තූරයක් අපිට දීලා තියෙනවා සූර්යයක් තියෙනවානේ ඉර පායලා තියෙනවා මොකද ඉරට දෙමළෙන් කියන්නේ සූර්යයන් හොඳයි දුවේ පුතේ අපි දැන් මේ වනාන්තරයේ ඉන්න සතුන්ගේ නම් කීපයක් දෙමළෙනුත් ඉගෙන ගත්තා හොඳයි ඊළඟ පිටුවට යන්න බලන්න මොකද්ද මේ තියෙන්නේ ආසිරියරින් උදවියුඩන් පාඩලෙයි සිරිමඩු පෝ ආසිරියරින් උදවියුඩන් ගුරුවරියගේ උදව් ඇතිව පාඩලෙයි මේ දීලා තියෙන ගීතය සෙරිමඩුකෝ අහමු පූ පූතු ඉරුක්කුදු පූ පූතු ඉරුක්කුදු ඒ කියන්නේ මල් පිපිලා තියෙනවා දුවේ පුතේ ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් වෙනම සටහන් කරගන්න පල පළතු තොංගුදු පලම් කියන්නේ පළතුරු පලම් පළතු තොංගුදු පළතුරු ඉදිලා එල්ලිලා තියෙනවා ஊக்களிலே தேனீர்கள் பூக்களிலே மல்வல நீலேசோ தேனீர்கள் தேன் எடுக்குது பனி ගන්නවා எடுக்குது කියන්නේ ගන්නවා මොනවද ගන්නේ தேன் பனி தேன் எடுக்குது பழம் பறித்து பழம் பறித்து பழதுரு கடலா කුරංගු කූටම් වඳුරු රංචුව රුසිත්තු උන්නුදු රුසිත්තු උන්නුදු රස කර කර කනවා කියලා කියනවා ඊළඟ කොටස බලමු පට්ටම් පොල තරුංගල් වගේ පරවයි කූටම් කුරුළු රංචුව පරන්දු සෙල්ලුදු ඉකිලිලා යනවා වනම් මුළුදු වානරංගල් කැලේ පුරාම වඳුරෝ පායින්දු තිරියුදු තැන තැන ඇවිදිනවා පායින්දු තිරියුදු පූපුම් පළඋම් තේන්දු නල්ල වාසම් වීසුදු පූපුම් පළඋම් පූම් පූම් කියන්නේ මල්වල මල්වලිනුයි පළමු පළතුරුවලිනුයි තේන්දු මේ මල්වලයි පළතුරුවලයි තියෙන සුවඳවල් එකතු වෙලා තේන්දු නල්ල හොඳ වාසම් වීසිදු හොඳ සුවඳක් හමනවා කියලා ඒ කොටසින් කියනවා හරි අපි ඊළඟ කොටසට යමු වට නිලා මෙල්ල මෙල්ල රවුම් හඳ වටකුරු හඳ නිලා කියන්නේ හඳනේ වට කියන්නේ රවුම් වට නිලා මෙල්ල මෙල්ල වටකුරු රවුම් හඳ හෙමින් හෙමින් එට්ටිපාකුදු එදිලා බලනවා එට්ටිපාකුදු එදිලා බලනවා නක්ෂත්‍රංගල් කන්නයි කන්නයි නක්ෂත්‍රංගල් කන්නයි කන්නයි තිමිටි කාටදු මොකද්ද මේ කියන්නේ නක්ෂත්‍රංගල් කියන්නේ තරු කන්නයි කන්නයි
ඇසපිය ගහනවා වගේ සිමිටි කාටුදු පේන්න තියෙනවා. ඒ කියන්නේ ඇස්පිය ගහනවා වගේ, ඒ කියන්නේ ඇස්පිය ගහනවා වගේ තරු නිවි නිවි දැල් වෙනවා. තරු බබලන්නේ, තරු බබලනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. නකාටු යානෙයුම් කැලෑවේ අලි සිංහම් පුලියුම් කැලෑවේ ඉන්න අලියොයි සිංහයොයි කොටියොයි උලව් කින්රන එහෙමෙහි ඇවිදිනවා. අදෝ උලව් කින්රන අදෝ අන්න එහෙමෙහි ඇවිදිනවා. උලව් කින්රන කියන්නේ එහෙමෙහි ඇවිදිනවා. ඊළඟට සොල් අරිමුහම් එකක් තියෙන්නේ, වචන මාලාව දීලා තියෙනවා. අපි මේක පාඩම් කරගන්න ඕනේ. ඒ වගේම දෙමළ අමාරු වචන තියෙනවා නම් ඒවත් ඔයාලා පාඩම් කරගත්තට කමක් නැහැ. හොඳයි, කියමු බලන්න. පූත්තු ඉරුක්කුදු පිපී තිබෙනවා. පූත්තු ඉරුක්කුදු පලුත්තු පලුත්තු ඉති. තොංගුදු තොංගුදු එල්ලේ. තේනී තේනීකල් තේනීකල් මී මැස්සෝ. තේන් තේන් මී පැණි. එඩුක්කුදු ගනි එඩුක්කුදු ගනි. පළම් පරිත්ත පළම් පරිත්ත පළතුරු කැඩු. කුරංගු කූටම් කුරංගු කූටම් වඳුරු රංචුව. රුසිත්ත රුසිත්ත රසකර. උන්නුදු උන්නුදු කයි. පරවෙයි කූටම් පරවෙයි කූටම් කුරුළු රෑන. පෝල පෝල වගේ. වානරංගල් වඳුරෝ වානරංගල් වඳුරෝ. තිරියුදු තිරියුදු එහෙමෙහි ඇවිදි. වාසම් වාසම් සුවඳ. වීසුදු වීසුදු හමයි. නක්ෂත්‍රංගල් නක්ෂත්‍රංගල් තරු. තිමිට්ටු ඇසිපිය ගසයි තිමිට්ටු ඇසිපිය ගසයි. උලව් කින්රන එහෙමෙහි ඇවිදි. උලව් කින්රන එහෙමෙහි ඇවිදි. බලමු ක්‍රියාකාරකම කියවලා. ක්‍රියාකාරකම එක, චෝඩිගලාහ ඉනයිවෝ. දෙන්න දෙන්න එකතු වෙමු. ජෝඩිගලාහ ඉනයිවෝ. දෙන්න දෙන්න එකතු වෙමු. කඩ පාපෝ පින්තූර බලමු. කලන්දොරේ යාඩුවෝ සාකච්ඡා කරමු. වාසිප්පෝ කියවමු. පොරුත්තමාන සොල්ලයි පොරුත්තමාන සොල්ලයි ගැලපෙන වචනය තෙරින්දු. තෝරලා තෙරින්දු ඉදෙයි වේලිගලේ නිරපුවෝ. හිස්තැන් වල පුරවමු. හිස්තැන් පුරවමු. හොඳයි, දැන් ඔයාලට මෙතන වචන ටිකක් දීලා තියෙනවා. පහකින් පින්තූර දීලා තියෙනවා. එතකොට දුවේ පුතේ ඔයාලා මේ ගැලපෙන වචනේ පින්තූරේ යටින් ලියන්න තමයි තියෙන්නේ. මම මේ ටිකේ තේරුම දෙන්නම්. එතකොට ඔයාලට මේක ලේසියෙන් කරන්න පුළුවන්. ලියා ගන්නවා නම් ලියා ගන්න. මේ වගේ තේරුම මම දෙන්නම්. පූ මල පළංගල් පළතුරු කුරංගුගල් වඳුරෝ. තේනි තේනි මීමැස්සා තේනි මීමැස්සා. ඉලයි කොළය වනම් කැලය. ඉලයිංගල් නක්ෂත්‍රම් නක්ෂත්‍රම් තරු. පුරාකල් කුරුල්ලෝ. පළම් පළතුරු මරම් ගස. පුරාකල් පරවියෝ. පළම් පළතුරු මරම් ගස. හොඳයි, එහෙමනම් දුවේ පුතේ ඔයාලට මේ ක්‍රියාකාරකම ලේසියෙන් කරන්න පුළුවන්. අපි බලමු දෙවෙනි ක්‍රියාකාරකම. ඔව්, දෙවෙනි ක්‍රියාකාරකම ඉදෙයි වේලිගලේ නිරපුවෝ. හිස්තැන් පුරවන්න තියෙන්නේ. බලන්න මේක කියවලා. ඔරුමයි ඔරුමයි කියන්නේ ඒක වචන. පන්මයි කියන්නේ බහු වචන. එතකොට අපි ඒක වචන බහු වචන සිංහල භාෂාවෙන් දන්නවනේ. කොහොමද එතකොට දෙමළ භාෂාවෙන් ඔරුමයි පන්මයි ඉගෙන ගන්න? මම ඒ සඳහා ඔයාලට කෙටි සටහනක් දෙන්නම්. එතකන් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. පන්මයි කියන්නේ බහු වචන. මෙතන අපට පූක්කල් කියලා දීලා තියෙනවා. පූක්කල් කියන්නේ මල්. එතකොට මෙතන ඔරුමයි ඒක වචනේ විදිහේ පූ. පූ පූක්කල්. පළම් පළඟුල්. කුරංගු කුරංගුගල්. තේනි තේනීකල්. ඉලයි ඉලයිහල්. ඔන්න ඔය වගේ මම දැන් ඔයාලට උත්තර ටික දුන්නේ. ඒ වගේ ඕගොල්ලෝ මේ ක්‍රියාකාරකම කරන්න.
හරි බලමු අපි තුන්වෙනි ක්‍රියාකාරකම තුන්වෙනි ක්‍රියාකාරකම පඩංගලයි පොරුත්තමාන සොට්කලෝඩු ඉනෙයිවෝ මොකද්ද කියන්නේ ගැළපෙන පොරුත්තමාන වචනය යා කරන්න ගැළ මේ පින්තූරේ බලලා ගැළපෙන වචනයට යා කරන්න කියලා කියනවා හරි බලන්න අපි දැන් මොකද්ද මේ තියෙන්නේ කිලිහල් කොණ්ඩු අට්ටවණයයි නිරපුවෝ අර අපි උඩින් කරේ ඒකවචන බහුවචන එක අන්න ඒක ගැන කියන්නේ මේලේ ඉහතින් තිබුණ සොට්කලයි ඉහතින් තිබුණ ඒ වචන අරගෙන මේ වගුව පුරවමු කියලා කියනවා දැන් ඔයාලට මෙතන පේනවා කල් මුංගල් කියලා තියෙනවා එතකොට මෙතනින් දිනනවා ඔරුමයි පන්මයි ඒකවචන බහුවචන ඒකම තමයි මෙතන තියෙන්නේ ඔරුමයි පන්මයි ඒක වචන බහුවචන එතකොට අර ඉහතින් තිබ්බ වචන මේ වගුවට දාන්න ඕනේ උදාහරණයක් දීලා තිනවා කුරංගු ඔරුමයි ඒක වචනයක් කුරංගු ඒකේ පන්මයි එක බහුවචනේ කුරංගුහල් කුරංගුහල් එතකොට තව වචනයක් දීලා තිනවා පූ පූකල් ඒක වචන බහුවචන එතකොට නක්ෂත්‍රම් ඔරුමයි ඒක වචනේ නක්ෂත්‍රම් බහු වචනේ නක්ෂත්‍රංගල් දුවේ පුතේ දෙමළ ඒක වචනයක් බහු වචන කරද්දී අපිට අවශ්‍ය වෙනවා මේ කල් උක්කල් උංගල් කියන දේවල් ඒකකින් තමයි අපි ඒ වචනේ බහු වචන කරන්නේ දැන් මෙතන බලන්න කුරංගුගල් උක්කල් 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 කියන එක අරන් තියෙන්නේ නක්ෂත්‍රංගල් උංගල් කියන එක මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි සහෝදර සහෝදරිය ගැන කතා කරද්දී තව ටිකක් වෙනස් වෙනවා. දුවේ පුතේ මම මේ පාඩම ටිකක් වේගෙන් කරගෙන යනවා. මොකද හේතුව මේ වීඩියෝ එකේ කාලය ටිකක් අඩු කරගන්න. ටිකක් කාලය අඩු කරගත්තොත් ඒක ඔයාලටත් හොඳයිනේ. ඒ නිසා තමයි මම මේ විදිහට කරන්නේ. නමුත් ඔයාලට පුළුවන් වීඩියෝ එක නතර කර කර බලන්න. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන කීපසරයක් බලන්න පුළුවන්. ඉතින් ඒ වාසිය ඔයාලට තියෙනවා. ආ ඔරුමයි සොට්කලයි පන්මයි සොට්කලහ මාත්‍රි එළුදුම් පොදු ඒත්පඩු මාත්‍රංගලයි ඉනං කානුවෝ අවත්‍රි කීන් කෝඩිඩුවෝ. මොකද්ද කියන්නේ එක වචන බහුවචන බවට පෙරලා ලිවීමේදී ඒ වචන හඳුනා ගනිමු ඒවා පහත වගුවේ සටහන් කරමු කියලා කියනවා. දැන් අපි ඉන්නේ පස්වෙනි ක්‍රියාකාරකමේ බලන්න පස්වෙනි ක්‍රියාකාරකම මොකද්ද සෝඩි ගලාහ ඉනෙයිවෝ දෙන්න දෙන්න එකතු වෙමු ඒ බී පත්තිරංගලිල් උල්ල ඔරුමයි පන්මයි සොට්කලයි පත්‍රි නන්බරුඩන් කලඳුරියාඩුවෝ ඒ බී පත්තිරංගලිල් ඒ බී කියන තීරුවල තියෙන උල්ල ඇතුලේ තියෙන ඔරුමයි පන්මයි ඒක වචන බහුවචන සොට්කලයි වචන පට්ටි ගැන නන්බරුඩන් යාළුවත් එක්ක සාකච්ඡා කරමු කලඳුරේ යාළුවෝ තහම ඊළඟ එක මේක බලන්න පත්තු නිමිදතිල් ඉදෙයි වේලි ගලයි නිරපුවෝ කූරුවෝ මොකද්ද කියන්නේ මිනිත්තු 10කදී මේ වගුව සම්පූර්ණ කරමු කියලා කියනවා මුදලිල් නිරපුම් ඡෝඩි වෙත්‍රියාලරාවි ජය ගන්නවා ඉස්තර වෙලාම සම්පූර්ණ කරන කණ්ඩායම ජය ගන්නවා කියලා කියනවා මේ ක්‍රියාකාරකම පන්තියේදී ක්‍රීඩාවක් විදියට කරන්න පුළුවන් ආසිරියරින් උදවියුඩන් ඕයි නේරතිල් කුලංගලාහ පාඩුවෝ නඩිපෝ මොකද්ද කියන්නේ ගුරුවරියගේ ආසිරියරින් ගුරුවරියගේ උදව් ඇතිව විවේක කාලයේදී මේ ගීතය ගායනා කරමු නටමු කියලා කියනවා. හොඳයි අපි බලමු කියවලා. කුරුවි කුංජේ
எங்கே போகிறாய்? கது කියන්නේ කුරුළු පැටියෝ කුරුළු පැටියෝ කොහෙද යන්නේ එංගී போகிறாய் කොත්ති කොත්ති තානියත්‍රි තන්නේ போகிறே කොත්ති කොත්ති කොටලා කොටලා දානියයි දාන්නයට තින්න போகிறே කන්න යනවා හොඳයි ඊළඟට බලන්න තින්න අනිල් පිල්ලයි නියු எங்கே போகிறாய் என்னை மாப்பழத்தை நானும் தின்னம் போகிறேன் உட்கார்ந்தேக்கு தின்ன அணில் புஞ்சிலேன் பெட்டியா தின்ன அணில் பிள்ளை நீயும் எங்கே போகிறாய் எங்கே போகிறாய் கொஹெதயானே புஞ்சிலேன் பெட்டியோ ஒயாத் கொஹெதயானே நீயும் ஒயாத் எங்கே போகிறாய் ஒயாத் கொஹெதயானே புஞ்சிலேன் பெட்டியோ ஒயாத் கொஹெதயானே வண்ண மாம்பழத்தை நானும் தின்ன போகிறேன் මොකද්ද කියන්නේ මමත් අඹ ගෙඩියක් කන්න යන්නේ කියලා කියනවා අපි මේක බලන්න ආටු කූටි එංගේ போகிறாய் ஆலியயு போரை புல்லு தின்ன போகிறேன் ஆட்டு கூட்டி எங்கே போகிறாய் ஆலியயும் குறை புல்லும் තින්න போகிறேன் කන්න යන්නේ හොඳයි ඊළඟ කොටස බලමු செல்ல பாப்பா எங்கே போகிறாய் பள்ளி கூடம் சென்று நானும் படிக்க போகிறேன் මොකද කියන්නේ செல்ல பாப்பா சுரத்தல் பாபா எங்கே போகிறாய் කොහෙද යන්නේ பள்ளி கூடம் කියන්නේ පාසලට පාසලට ගිහින් சென்று ගිහින් நானும் படிக்க போகிறேன் මමත් ඉගෙන ගන්න යන්නෙමි කියලා කියනවා හත්වෙනි ක්‍රියාකාරකම පඩත්තයි අවදානිකෝ කලන්දුරියාඩුවෝ පින්තූරේ ගැන අවධානය යොමු කරමු සාකච්ඡා කරමු කලන්දුරියාඩුවෝ හොඳයි දැන් බලන්න පින්තූරේ මොකද්ද මේ පින්තූරේ සූ එකක පින්තූරයක් නේද ඔයාලා එහෙමනම් දැන් මේ පින්තූරේ ගැන අවධානය යොමු කරලා සාකච්ඡා කරන්න ඕනි. අටවෙනි ක්‍රියාකාරක ආසිරියරින් උදවියුඩන් සෙවිමඩු පොම් වාසිපෝ. ගුරුවරියගේ උදව් ඇතුව ඇහුම් කන් දෙමු කියවමු. මිරුහ කාචි සාලෙයි. මිරුහ කාචි සාලෙයි කියන්නේ සත්තු වත්තේ. හොඳයි අපි බලමු මොකද වෙන්නේ කියලා. සිවා. අදෝ මිරුහ කාචි සාලෙයි. வாருங்கள் போவோம் அதோ அண்ண மிருக காட்சிசாலை தத்துவத்து வாருங்கள் என்ன போவோம் யமு கீதா சரி போவோம் ஹரி யமு போவோம் சிவா அங்கே கிளிகள் அண்ண கிரவ் அவை அழகாக பழத்தை கொத்தி கொத்தி தின்கின்றன அங்கே கிளிகள் அண்ண இரவ் உம் அவை அழகாக பழத்தை கொத்தி கொத்தி தின்கின்றன பழத்துரு கொட்டல கொட்டல கனவா கேள கேளுவா ஜனனி சிவா கீதா எங்கே பாருங்கள் ஜனனி சிவா எங்கே பாருங்கள் கொஹேத பலன் ஒரு பெரிய யானை அசைந்து அசைந்து வருகின்றது தெந்துவல புத்தால தன்னவனி அலிய யானை கொஹமது கேள நேது அண்ணே ஏ அண்ண விதியட்டு அலியா வரு கின்றது எனவா பெட்டி பெட்டி எனவா கீதா எனக்கு பயமாக இருக்கின்றது கீதா கேனவா எனக்கு
பயமாக இருக்கின்றது மட்டு பயாய் கேள மட்டு பயாய் கேள கீத கேணுவா சிவா உட்கார்ந்த பலமு சிவா கியானி பயப்பட வேண்டாம் பயவில்லைப்பா அது ஒன்றும் செய்யாது ஊ அது கியானி ஊ ஊ முக்குத் கரண்ணே கீதா இந்த பக்கம் குரங்குகள் தாவி தாவி திரிக்கின்றன இந்த பக்கம் மே பத்தே குரங்குகள் வந்துரு தாவி தாவி திரிக்கின்றன பென பென கணமா அது அது அண்ண அண்ண அது ஊ சிறுவனின் தொப்பியை எடுக்கின்றது முகத்த கரே சிறுவனின் எத்தனை கிட்டு புதாரு எக்கே லமையக்கே தொப்பியை தொப்பிய தாகன் கிட்டு தொப்பிய எடுக்கின்றது அரகத்த கில கியனவா முகத்த பலமும் இட்டு பசு வேண்டும் ஜனனி ஐயோ பாவம் கில கியனவா சிவா சிவா புகையில் பயங்கரமான சிங்கம் ஒன்று அங்கும் நீங்கும் அலைக்கின்றது முகத்து கேனே குஹாவத்துலே பயங்கர சிங்கையக்கு எகே மெகே அவிதினவா கில கியனவா ஜனனி அதோ அதோ மான் குட்டிகள் அண்ண அண்ண மூவ பெட்டாவ் மான் குட்டிகள் அவை உன் துள்ளி துள்ளி விளையாடுகின்றன துள்ளி துள்ளி பென பென விளையாடுகின்றன செல்லங்கரகர இன்னே பலன்ன விளையாடுகின்றன கின்றன கியானி பகுவச்சன கிரியாபதையாக ஏ பகுவச்சன கிரியாபதையாக மெத்தன தால தீனி துவேப்புத்தே மெத்தன தீயன்னே பகுவச்சனையாக தீயன்னே மான் கூட்டியல் கியானி மான் குட்டியல் கியானி மே மூவ பெட்டவுனே மூவ பெட்டவு கியன எக்கு நிசா தமை மெத்தன கின்றன கியன பகுவச்சன கிரியாபதின் அவசாங் வெலா தீயன் ஈதா அதோ எங்கள் ஆசிரியர் வருகின்றார் போவோ அதோ அண்ண எங்கள் அப்பே ஆசிரியர் குருதுமா வருகின்றார் என்னவா போவோம் அண்ண அப்பே குருதுமா எனவா யம் கேல ஏகொள்ள யானவா ඉතින් ඔයාලත් සත්වත්ත බලන්න ගිහින් තියෙනව නේද? ඉල්ල නැත්තම් අනිවාර්යයෙන්ම සත්වත්ත බලන්න යන්න. හොඳයි. දැන් අපි ඉන්නේ නවවෙනි ක්‍රියාකාරකමේ බලමු අපි මොකද කරන්න තියෙන්නේ කියලා. මිරුහ කාචිසාලයිල් නන්බර්ෆල් පාස්තුවට්‍රේ ඔලුංගු කඩුතුවෝ. ඉලක්ක මිඩුවෝ. මොකද්ද මේ කියන්නේ? මිරුහ කාචිසාලයිල් සත්වත්තේ மிருக காட்சி சாலையில் சத்து அத்தி நண்பர்கள் யாழுவோ காத்து வெற்றை தெக்கபு தேவால் பலபு தேவால் ஒழுங்கு படுத்துவோம் பிலிவெலக்கட்டு லியான்ல கீழ கியனவா பிலிவெலக்கட்டு பெலகசாண்ட இலக்கம் இடுவோம் இலக்கம யோதாண்ட ஒன்னதுவே புத்தி தேங்கொயாலட்டு நீ பின்தூரவலி ஏக்க பெண்ணலா தியனவா ஒயாலா දැන් මේ සත්තු අතර ගිහිල්ලා පිළිවෙලට බලපු දේවල් දැන් දුවේ පුතේ මේගොල්ලෝ සත්තු අතර ගිහිල්ලා ඉස්සර වෙලාම මොනවද බැලුවේ ඒ වගේ පිළිවෙලට ඒ බලපු දේවල් මොනවද කියලා ඉලක්කම් දාන්න තමයි තියෙන්නේ. ඒතර මේ පින්තූරය බලපුවම අපිට පේනවා ගිරව් අඹ කනවා නේ ගිරව් දෙන්නේ කඹ කනවා. එතකොට ඒ අවස්ථාව කීවෙනියට දෙන්නේ. දැන් මේ පින්තූරය බලන්නකෝ මේ පින්තූරේ මේ ළමයාගේ තොප්පිය මේ වඳුර අරගෙන යනවා. දැන් දුවල පුතාලට මතකයි අපි මේ දෙබස කියවද්දී අපි එක අවස්ථාවක දැක්කා වඳුරේ තොප්පිය අරගෙන යන අවස්ථාව. එතකොට මේ අවස්ථාව කීවෙනියටද එන්න ඕනේ. හරි 10 වෙනි ක්‍රියාකාරකව පාත්‍ර මේතු උරෙයාඩුවෝ චරිත බෙදාගෙන දෙබස් කියමු. දැන් දුවල පුතාල පන්ති කාමරයේදී චරිත බෙදාගෙන මේ දෙබසේ තියෙන චරිත බෙදාගෙන මේ දෙබස शब्द नगर කියවන්න. හරි 11 වෙනි එක බලමු අපි. ආසිරියල් වළංගු අරිබුරුත්තල් ගලයි තෙදිමඩුකෝ තෙයිදු කාටුවෝ. මොකද්ද කියන්නේ? ගුරුවරිය කියන දෙයට ඇහුම්කම් දෙමු. තෙවිමඩුකෝ තෙයිදු කාටුවෝ කරලා පෙන්නමු. හරි බලන්න මේක. කිලිහල් පළත්තයි කොත්ති කොත්ති තින් කින්දන දැන් ගුරුවරිය කියනවා එතකොට ඔයාලා ඒක කරලා පෙන්වන්න ඕනේ. කිලිහල් පළත්තයි කොත්ති කොත්ති තින් කින්දර. මොකද්ද මේකේ තේරුම? ගිරව් පළතුරු කොට කොට කනවා.
கொத்தி கொத்தி தின்கின்றன. யானை அசைந்து அசைந்து வருகின்றது. யானை அசைந்து அசைந்து வருகின்றது. அலியே பெத்தி பெத்தி எனவா. சிங்கம் அங்கும் மீங்கும் அலைக்கிறது. சிங்கையா எஹெமெஹே அவிதினவா. மான்கள் துள்ளி துள்ளி விளையாடுகின்றன. மூ பென பென பெல்லாம் கரணவா. ஒன்னு ஒய டிக தமை அப்பிட்டு தீர தியன்னு. දැන් අපි දොළොස්වෙනි ක්‍රියාකාරකමේ ඉන්නේ බලමු අපි කියවලා පින්වරුම් සොට්කලේ වාසිපෝ පින්වරුම් සොට්කලේ වාසිපෝ පහත වචන කියවමු වගයි පඩුත්ති එළදුවෝ වගයි පඩුත්ති එළදුවෝ වගුවේ ලියමු දැන් ඔයාලට වචන ටිකක් දීලා තියෙනවා මෙතන බලන්න ඊට පස්සේ වගුවේ තියෙනවා වීතිල් කාටිල් වීතිලු කාටිලු දැන්දුවේ පුතේ මෙතන ඔයාලට සත්තු කීප දෙනෙක්ගේ නම් දීලා තියෙනවා මේ කොටුවේ මේ තීරුවේ ලියන්න ඕනේ gedara ඇති කරන සත්තු මේ තීරුවේ ලියන්න ඕනේ කැලෑවේ ඉන්න සත්තු මේ තීරුවේ ලියන්න ඕනේ gedarai කැලෑවේ දෙකේම ඉන්න සත්තු දැන් මෙතන මේ ඉන්න සත්තුන්ගෙන් තමයි මේ වගුව සම්පූර්ණ කරන්න ඕනේ හොඳයි අපි බලමු මේ සත්තුන්ගේ සිංහල තේරුම මුයන් හාවා කුදිරයි අස්පයා කළුදයි බූරුවා මයිනා මයිනා ආමයි ඉබ්බා කරඩි වලහා පුරා පරවියා කුලි කොටියා යානයි අලියා පසු ගවයා නායි බල්ලා කිලි ගිරවා පූනයි පූසා පන්රි ඌරා සිංගම් සිංහයා මයිල් මොනරා මාන් මුවා තවලයි තවලයි ගෙම්බා මුදලයි කිඹුලා ඉතින් දුවේ පුතේ දැන් ඔන්න ඔය සත්තු ටික මෙන්න මෙතන මේ තියෙන වගුවේ ලියන්න ඕනේ දැන් මෙතන තියෙන්නේ දීතිල් gedara ඇති කරන සත්තු කාටිල් කැලෑවේ ඉන්න සත්තු දීතිලු කාටිලු gedarai කැලෑවේ දෙකේම ඉන්න සත්තු නීරිල් කියන්නේ ජලයේ ඉන්න සත්තු නිලත්තිල් නිලත්තිල් කියන්නේ ගොඩ බිමේ ඉන්න සත්තු නීරිලු නිලත්තිලු ඒ කියන්නේ ජලයේ ගොඩ බිමේ දෙකේම ඉන්න සත්තු කවුද කියලා මේ කොටුවේ ලියන්න ඕනේ. හරි බලන්නකෝ ක්‍රියාකාරකම 13. සෙල්ල පිරාණියයි පත්‍රි එළදුවෝ. සෙල්ල පිරාණි පත්‍රි එළදුවෝ. සුරතලාගෙන ලියමු කියලා කියනවා. නන්බරුඩන් කලඳුරයාඩුවෝ. යාළුවත් එක්ක සාකච්ඡා කරමු. පෙර් සුරතලාගේ නම. නිරම් සුරතලාගේ පාට විරුප්පමාන උණව් සුරතලා කැමැතිම ආහාරය මොකද්ද කියලා මෙතනින් ලියන්න. ඔන්න අපි දැන් ඉන්නේ 17 වෙනි ක්‍රියාකාරකමේ කණ්ඩු පිඩිප්පෝ. මොකද්ද මේක කරන්න තියෙන්නේ? දැන් අපිට ප්‍රහේලිකාවක් තියෙනවා. දූල පුතල ප්‍රහේලිකා පුරවන්න දන්නවනේ නේද? අපි බලමුකෝ ප්‍රශ්න ටික. ඉදමිරුන්දු වල ඒ කියන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට තියෙන ප්‍රශ්න. වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට මේලිරුන්දු කීල් ඉහළ සිට පහළට. හොඳයි අපි දැන් වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට තියෙන ටික බලමු. 1 කාටිල් වාලු ආපත්තාන මිරුහම් කැලෑවේ ජීවත් වන ආපත්තාන භයානක මිරුහම් සතෙක් කැලෑවේ ජීවත් වෙන භයානක සතෙක් බලන්නකො පළවෙනි එක 1 හරහට වමේ ඉඳලා දකුණට තමයි තියෙන්නේ කවුද සිංගම් සිංගම්නේ භයානක සතෙක්නේ ඔන්න මම එකක් කියලා දුන්නා ඉතුරු ටික දුවලා පුතාලා කරන්න ඕනේ මම සිංහල තේරුම දෙන්නා 2 නීරිල් වාලු ජලයේ ජීවත් වන 3 නීරිලු නීලත්තිලු වාලු ජලයේ ගොඩ බිමේ ජීවත් වෙන 4 පච්චේ නිර පරවේ කහ පාට කුරුල්ලෙක්. එතකොට අපි බලමුකෝ මේලිරුන්දු කීල් කියන එක ඉහළ සිට පහළට 1 තේනයි විරුම්බි උන්නු කාටු මිරුහම්. තේනයි විරුම්බි උන්නු කාටු මිරුහම්. කැලේ ජීවත් වන මී පැණි කන්න කැමති සතෙක්. 2 උරුවත්ින් පෙරිය මිරුහම්.
உருவத்தில் பெரிய மிருகம், விஷால சதை. துண வீட்டிலும் காட்டிலும் வாழும் மிருகம், எதிராய் கலவை ஜீவத்துல சதை. ஹத்தர சாதுவான மிருகம், சாதுவான மிருகம் கேனே நிகதமானி அஹிம்சக சதை. හොඳයි දුවේ පුතේ අපි දැන් පාඩමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ දෙවි මඩුකෝ උච්චරිපෝ හරි බලන්න දුවේ පුතේ දැන් ඔයාලට මෙතන දීලා තියෙනවා ස අකුර මේ අකුර ඔයගොල්ලෝ දන්නවනේ මේ අකුර ඔයාලා දන්නවා මේ අකුර තව ටිකක් ලොකු කරමුකෝ අපි ඔව් මේ තියෙන්නේ ස අකුර කියලා දන්නවා දුවේ පුතේ දෙමළ භාෂාවේ මේ ස අකුරට ස ච ජ කියන අකුරු තුනත් භාවිතා කරනවා. හැබැයි ඒ අකුර යෙදিলা තියෙන අනිත් අකුරුත් එක්ක තමයි ඒ ස අකුරක්ද ච අකුරක්ද ජ අකුරක්ද කියන එක අපි ගණන් ගන්න. එතකොට අපි බලමු කොහොමද අපි මේ අකුර ස අකුරද ච අකුරද ජ අකුරද කියලා හඳුනගන්නේ. අකුර හඳුනගන්න විදිහ බලමු. බලන්න සොට්කල් මුලට එන ස අකුර සර් අකුරින් එන වචන අපි බලමු පොඩ්ඩක් සොට්කල් සොට්කල් කියන්නේ වචන වාසම් කියන්නේ සුවඳ මේසෙයි මේසය තිමිටි රුසිතු රස හරි දැන් අපි බලමු ච අකුරින් එන වචන කීපයක් පූචාරි පූචාරි බලන්න දුවේ පුතේ මෙතන මේ ස අකුරට කලින් අල් සයන්නක් තියෙනවා ඒ කියන්නේ අන්න ඒ වගේ වෙලාවට අපි ඒ අකුර උච්චාරණය කරන්නේ පූචාඩි කියලා. ඒ කියන්නේ මේ අකුර ච අකුරක් විදිහට තමයි ගැනෙන්නේ. මේ අකුරේ මහල් අකුරක් ඊට කලින් තියෙනවා නම් අපි ඒක ච කියන අකුර විදිහට තමයි කියවන්නේ. පූචාඩි. බලන්න මේක නච්චතිරම් කාට් මිරුහ කාච්චි සාලේ මුයච්චි හරි දැන් අපි ස අකුරෙන් වචන ඉගෙන ගත්තා ච අකුරෙන් ඉගෙන ගත්තා දැන් අපි බලමු ජ උච්චාරණය වෙන වචන කීපයක් පුරුවි කුංජු දුවේ පුතේ මෙන්න මේ අකුරට පස්සේ තියෙන ස අකුර අපි උච්චාරණය කරන්නේ ජ අකුර විදිහට එතකොට කුරුවි කුංජු කුරුළු පැටියා ඉංජි ඉඟුරු මංජල් කහ කුංජු කුකුල් පැටියා පංජු පුලුන් හොඳයි මම හිතනවා දූල පුතාලට ස ච ජ අකුර උච්චාරණය කරන විදිහ ගැන යම් කිසි පැහැදිලි වීමක් ලැබෙන්නේ නැති කියලා මේ සම්බන්ධව මම මගේ channel එකේ තව වීඩියෝ එකක් තියෙනවා මේ අකුරු උච්චාරණය පිළිබඳවම කරලා තියෙන ඌල පුතාලට පුළුවන් නම් ඒ වීඩියෝ එකත් බලලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න මම ඒ කොටස මේකට එකතු කරොත් මේ වීඩියෝ එකේ දිග වැඩි වෙන නිසා මම ඒ කොටස මේකට එකතු කරන්නේ නැහැ ඉතින් එහෙමනම් මම මෙතනින් පාඩම අවසන් කරනවා අපි ඊළඟ පාඩමේදී නැවතත් හමු වෙමු සීලු දිනාටම බුදු සරණයි දෙවි පිහිටයි